Disclaimer: this channel does not promote or encourage any illegal activities. All contents provided by this channel is meant for educational purpose only. SL range තින්නන මේ වීඩියෝට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඩයලොග් ZLTP 25 කියන රවුටර් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා. මම මීට කලින් ගෙනාවා B310S 925 සහ 927 කියන රවුටර්ස් කොහොමද අන්ලොක් කරන්න කියලා Huawei වා. ඉතින් මේ ZLTP 25 කියන රවුටර් එකට සපෝට් කරන්නේ TDD SIM විතරයි. ඒ කියන්නේ රවුටර් වලට එන SIM විතරයි. අපි ෆෝන් වලට දාලා පාවිච්චි කරන්නේ FDD SIM. ඉතින් ඒක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මම අර කලින් B310S 925 කියන රවුටර් එක අන්ලොක් කරන වීඩියෝ එක බැලුවොත් මේකට දාන්න පුළුවන් රවුටර් SIM විතරයි. ඒක හොඳින් මතක තියාගන්න අන්ලොක් කරන්න කලින් මම කලින් වීඩියෝ එකේ දාලා තිබුණා ඩයලොග් SIM, ඒ කියන්නේ අලුත් ඩයලොග් SIM TDD වලට සපෝට් කියලා. මම ඒ වීඩියෝ එක දාලා සතියක් දෙකක් විතර යනකම් මමත් ඒ විදිහට තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඩයලොග් ලා එක එහෙම දාන එක බ්ලොක් කරා. හේතුව නම් මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට පාඩුවක් නැහැ මේ මොකද ඉතින් අපි ඒගොල්ලන්ටමනේ මේ කාඩ් දාලා ඉන්ටර්නෙට් කීර තල්ලි ගෙවන්නේ කොහොම හරි ඒගොල්ලන්ටමනේ. ඒගොල්ලන්ගේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ස්ලෝ වෙන හින්දා වෙන්න ඇති එහෙම කරලා තියෙන්නේ. දැන් ඩයලොග් අලුත් නෝමල් SIM දාන්න බෑ. ඒක සමහර විට අන්බ්ලොක් කරයි. හරියටම කියන්න බෑ අන්බ්ලොක් කරයිද නැද්ද කියලා. තව මේකට දාන්න පුළුවන් SIM ගැන විස්තර ගොඩක් විස්තර පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ ටිකත් බලන්න. හරි මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ Airtel SIM එකක්. ඔයාලට පේනවා ඇති Airtel SIM එකක්. ඉතින් මේ Airtel SIM එක මේකට වැඩ කරන්නේ නැහැ. නමුත් ඔයාලට මේක අන්ලොක් කරන හැටි පෙන්වන්නද සහ අන්ලොක් වෙලා කියලා පෙන්වන්න තමයි මම මේ SIM එක පාවිච්චි කරන්නේ. අන්ලොක් වෙලා කියලා බලා ගන්න පුළුවන්. ඒත් SIM එක වැඩ කරන්නේ නැහැ. ඔයාට රවුටර් SIM එකක් දාලා ඔයාට ඒක අන්ලොක් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ෆයිල් එක ලින්ක් එකක් ආන් එකට ගිහිල්ලා ඒ ලින්ක් එකෙන් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක අපි අන්ලොක් කරාට පස්සේ ඒකේ පාස්වර්ඩ්, යූසර් නේම්, පාස්වර්ඩ් ඒ ඔක්කොම ටිකත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාට පුළුවන් ඒවා කොපි කරලම මං කියන තැන් වලට පේස්ට් කරලා වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම B310S 925 සහ 927 කියන රවුටර් අන්ලොක් කරන විදිය මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඒක ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එකේ ගොඩක් විස්තර කරලා දීලා තියෙනවා. මේ වීඩියෝ එකෙත් ඔයාලට කියලා දෙන්න තිබුණා. මොකද මේ වීඩියෝ එකත් දිග වැඩි වෙන හින්දා ඒව ගැන කියලා දෙන්න යන්නේ නැහැ. හරි දැන් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම අපි මේ රවුටර් එකට පවර් එක දෙන්න ඕනි. මෙන්න මේ විදිහට පවර් කේබල් එකක් ගහලා පවර් එක දෙන්න. ඊට පස්සේ මම මේ SIM එක රවුටරේට දාගන්නවා. හරි දැන් මම මේ රවුටරේට SIM එක දාගත්තා. මේක තාම ඔන් වෙනවා. හරි දැන් අපේ රවුටර් එක ඔන් වුණා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ රවුටර් එක Wi-Fi වලින් ඔයාගේ ලැප් එකට කනෙක්ට් කරගෙන ලැප් එකට හරි PC එකට හරි ෆෝන් එකට හරි කනෙක්ට් කරගෙන මෙන්න මෙතන රවුටරේ පිටිපස්සේ යට තියෙනවා user name සහ password එක. හරි මම Wi-Fi එක කනෙක්ට් කරගෙන තියෙන්නේ අපේ රවුටර් එක. ඊට පස්සේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් බ්‍රවුසර් එකක් ගන්න ඕනි. මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය නැහැ. ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන 192.168.8.1 කියන IP address එක මෙතන ටයිප් කරගන්න ඕනි. address bar එකේ ඕගොල්ලෝ ෆෝන් එකෙන් මේක අන්ලොක් කරනවා නම් ඕගොල්ලන්ගෙත් ෆෝන් එකේ Chrome එකේ හරි browser එකේ address bar එකේ තමයි ටයිප් කරන්න ඕනි. Google search කියන එකේ නෙමෙයි. ඊට පස්සේ enter කරන්න. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් ආවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන SIM status කියන තැන invalid SIM කියලා වැටිලා තියෙනවා. invalid SIM card කියලා වැටිලා තියෙනවා. ඒ කියන්නේ මේක unlock කරලා නැති එකක්. unlock කරලා නැති router එකක්. ඊට පස්සේ මෙන්න මෙතන login කියලා එකක් තියෙනවා. ආන් එක click කරලා මෙතන අපේ router එකේ යට තිබුණ username එක සහ password එක type කරගන්න ඕනි.
ගොඩක් වෙලාවට user name එකට එන්නේ user කියලාමයි user කියලාමයි ඊට පස්සේ password එකට දෙන්න ඕනි අර password කියන තැන තිබිච්ච මම user name password වලින් දැන් මේකට login වෙනවා ඊට පස්සේ login කියන button එක click කරන්න හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් sim lock කියලා එකක් වැටෙනවා ඒ කියන්නේ sim එක lock කියලා ඒ කියන්නේ අපි තාම unlock කරලා නැති නිසා මේ විදිහට sim lock එකක් වැටෙනවා login button එක click කරපු ගාම ඊළඟ page එකට ඇවිදilla හරි ඊට පස්සේ අපි device settings වලට යන්න ඕනි device settings වලට ගියාට පස්සේ ඔයා advanced settings කියලා තියෙන තැන මෙන්න මෙතන setting advanced settings වලට යන්න ඕනි මෙන්න මෙතන device settings වලට ගියා advanced settings වලට ගියා ඊට පස්සේ යටම තියෙනවා backup data කියලා එකක් මෙන්න මෙතන ඊට පස්සේ අන්නේ backup data කියන එක click කරන්න ඕනි හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් ආවා මෙතන මම අර කලින් download කරගන්න කිව්ව file එක download කරලා මෙන්න මෙතෙන්ට select කරගන්න ඕනි ඒ file එක ගන්න පුළුවන් link එක මම පල්ලෙ description එකෙන් දාලා තියන්නම් ඔයා ඒක අනිවාර්යෙන් download කරලා මෙතෙන්ට select කරගන්න ඊට පස්සේ මම මෙතන browse දෙනවා හරි ඊට පස්සේ මෙතනින් ඔයාගේ ඔයා download කරගත්ත file එක තෝරගන්න ඕනි මේ තියෙන file එක bin file එක ඊට පස්සේ ඒක double click කරලා හරි open දීලා හරි කොහොම හරි ඒක open කරගෙන මෙන්න මෙතන වැටෙනවා SL range dialog එක ටික වැටෙනවා ඊට පස්සේ update කියන එක click කරන්න ඕනි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් restarting device කියලා වැටෙනවා ඒත් එක්කලාම ඔයාගේ router එක restart වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් power light එක විතරයි පත්තු වෙන්නේ restart වෙද්දිම අර අපි upload කියන button එක click කරලා uploading කියන එක වැටිලා ඉවරලා restarting device කියලා වැටෙද්දිම මෙතන light ටික ඔක්කොම පත්තු වෙනවා signal light error signal කණු error ඉතුරු light ඔක්කොම පත්තු වෙනවා නිල් පාටින් ඊට පස්සේ ක්ෂණිකව off වෙනවා හරි ඊට පස්සේ අපේ device එක restart වුණා ඊට පස්සේ මෙහෙමම තියෙද්දි wifi වලට යන්න ඕනි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මෙන්න මේ නමින් SL range P25 unlock කියලා අපේ router එකේ SSID එක නැත්තම් Wi-Fi name එක පෙන්නනවා ඊට පස්සේ මම description එකේ දාලා තියෙනවා password එක SL Iraq range කියලා 1234 දාන්න තියෙන්නේ password එකට ඒක මම පල්ලෙයා description එකේ දාලා තියෙනවා ඔයාට එතනින් copy කරලම් paste කරගන්න පුළුවන් username password ඔක්කොම ඊට පස්සේ මම ඕගොල්ලෝ මෙතෙන්ට connect කරගන්න මේක auto connect වුණා මම කලින් කනෙක්ට් කරලා තිබිච්ච ඒ කියන්නේ මම කලින් මේක කරලා බලලා තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඒකින්ද නිකම්ම කනෙක්ට් වුණා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක රීෆ්‍රෙෂ් කරන එක නැත්තම් එම්මම 192යි ඒ IP එක ගහලා අහපව් කලින් විදියටම අපේ page එකට log වෙන්න router එකට log වෙන්න හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන sim icon එක කොළපාට වෙලා valid sim card කියලා වැටෙනවා ඊට පස්සේ මෙතන sim status කියන එක මෙන්න මෙතන sim status කියන එක normal කියලා වැටිලා තියෙනවා දැන් අපේ device එක unlock වෙලා තියෙන්නේ ඔයාට පුළුවන් router sim එකක් ඒ කියන්නේ TDD support කරන sim එකක් දාලා internet යන්න සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න මෙතනත් මම Airtel sim එකක් දැම්ම හින්දා ඒක support කරන්නේ නැහැ Airtel 3G sim එකක් දාලා තියෙන්නේ support කරන්නේ නැති හින්දා තමයි මෙහෙම තියෙන්නේ නැත්තම් ඔයාගේ data light එක data indicate කරන light එක නිල් පාට වෙලා මෙතන signal කණු පෙන්නයි මෙහෙම තමයි මේ router එක unlock කරන්නේ අර TDD FTD කියන එක දැනගන්න ඔයා මං දාපු කලින් වීඩියෝ එක ඒ කියන්නේ B310S router unlock කරන වීඩියෝ එක බලන්න ඒකේ ගොඩක් විස්තරාත්මකව විස්තර කරලා දීලා තිනවා මේ FDD සහ TDD කියන TDD කියන version දෙක ගැන විස්තර කරලා දීලා තිනවා ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඒ ගැන අයිඩියා එකක් ගන්න හරි දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් මේකේ Wi-Fi name එක සහ password එක ඔක්කොම වෙනස් කරගන්න විදිය අපි දැන් මේකට log වෙන්න ඕනි username එක විදියට SL range කියලා type කරලා password එක විදියට SL range 1234 SL අර යටින් ඉරිකැල underscore එක range එහෙම type කරලා ඒක description එකේ තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් description එකෙන් copy කරලා මෙතෙන්ට paste කරගන්න මොකක් හරි ගැටලුවක්
ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් පල්ලෑයෙන් කමෙන්ට් කරන්න. ඔයා මේ විදිහට සාර්ථකව අන්ලොක් කරගත්තා නම් එහෙමත් පල්ලෑයෙන් කමෙන්ට් කරන්න. මොකද ඇත්තෙන්ම කිව්වොත් සමහර අයට, ඒ කියන්නේ මටත් මේ ප්‍රශ්නේ තියෙනවා ගොඩක් වීඩියෝස් බලද්දී, අපිට පොඩ්ඩක් විශ්වාස කරගන්න පුළුවන් ඕගොල්ලෝ පල්ලෑයෙන් කමෙන්ට් කරොත් අනිත් අයටත් මේ වීඩියෝ ගැන විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ඒක නිසා අනිවාර්යෙන් මට කරන උදව්වක් විදිහට පල්ලෑයෙන් කමෙන්ට් කරන්න. හරි, දැන් මම මේකේ SSID ඒ ටික වෙනස් කරගන්න හැටි කියලා දෙන්නම්. ඩිවයිස් සෙටින්ග්ස් වලට යන්න ඕනි. ඩිවයිස් සෙටින්ග්ස් වලට ගිහිල්ලා වයර්ලස් සෙටින්ග්ස් කියලා මෙතන තියෙනවා. ආන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් SSID කියලා එකක් තියෙනවා. ආන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාගේ Wi-Fi නේම් එක. ඒ කියන්නේ SSID කියන එක. මෙතනින් ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ පාස්වර්ඩ් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඔයාට වෙන එකක් දාලා ඇප්ලයි දෙන්න පුළුවන්. ඊට පස්සේ යූසර් නේම් සහ පාස්වර්ඩ් වෙනස් කරන්නේ සිස්ටම් සෙටින්ග්ස් කියන එකට යන්න ඕනි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සිස්ටම් සෙටින්ග්ස් කියන එකේ ටයිම් සෙටින්ග් එකට එහා පැත්තේ මොඩිෆයි පාස්වර්ඩ් කියලා එකක් තියෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් කරන්ට් පාස්වර්ඩ්, නිව් යූසර් නේම්, නිව් පාස්වර්ඩ්, කන්ෆර්ම් නිව් පාස්වර්ඩ් කියලා ටිකක් තියෙනවා. මේකේ කලින්, ඒ කියන්නේ අපි ලොග් වෙන්න පාවිච්චි කරපු පාස්වර්ඩ්, ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ, මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන පාස්වර්ඩ් එක මෙතෙන්ට කොපි කරලා පේස්ට් කරන්න. නිව් යූසර් නේම් එකට ඔයාට දාගන්න ඕනේ යූසර් නේම් එක මෙතනින් ටයිප් කරලා, ඔයාට දාගන්න ඕනේ පාස්වර්ඩ් එක මෙතන නිව් පාස්වර්ඩ් කියන තැනට මෙන්න මෙතෙන්ට දීලා, කන්ෆර්ම් නිව් පාස්වර්ඩ් කියන තැනට අහපව් ඔයාට දාගන්න ඕනේ පාස්වර්ඩ් එක අහපව් මෙතනත් ටයිප් කරලා ඇප්ලයි දෙන්න. එතකොට ඔයාට ඒවා වෙනස් කරගන්න පුළුවන්. හරි, මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙන්නේ මෙච්චරයි. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න. මගේ වීඩියෝස් හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් මම වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. මේ වගේ වටිනා වීඩියෝස් මම ඉස්සරහට මගේ channel එකේ දානවා. මගේ channel එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.